ආයිබෝන් කෙල් පිළිගන්න YGCL YouTube channel එකට අද මම කතා කරන්නේ අතීතයේ ධාවනය කළ දැනට වසා දමලා ඇති දුම්රි මාර්ග කීපයක් ගැන. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. කුඩා සීනුව තියෙනවා ඒකත් click කරලා මම දැම්ම video එකක් එසෙනින් බලා ගන්න. අපි යමු video එකට. දුම්රිය ගමනාගමනය කියන්නේ ලංකාවේ ඉතා ප්‍රචලිත වගේම අපි හැමෝම ආස කරන ප්‍රවාහන ක්‍රමයක් කිව්වොත් මම නිවැරදි. මම කියන්න යන්නේ ඉස්සර ලංකාවේ භාවිතා කරලා දැන් වසා දමලා තියෙන දුම්රිය මාර්ග කීපයක් ගැන. නානුවේ රාගල දුම්රිය මාර්ගය. කොළඹ කොටුව සිට බදුල දක්වා තියෙන ප්‍රධාන දුම්රිය මාර්ගය තමයි ලංකාවේ ලස්සනම දුම්රිය මාර්ගය කියලා කවුරුත් දන්නවා. ඒක මං අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනේ. පේරාදෙනිය හන්දියේ දුම්රිය ස්ථානයේ ඉඳන් බදුල දක්වා දුම්රියෙන් ගමන් කරද්දී අපිට දැන් නම් කිසිම දුම්රිය මන්සන්ධියක් හම්බවන්නේ නැහැ. නමුත් 1948 කලින් නම් නානුවේ දුම්රිය ස්ථානය කියන්නේ දුම්රිය මන්සන්ධියක්. ඒ කියන්නේ නානුවේ ස්ටේෂන් එකේදී දුම්රිය මාර්ග දෙකකට බෙදෙනවා. ඒ බදුල මාර්ගය සහ රාගල මාර්ගය ලෙස. නානුවේ සහ රාගල මාර්ගය හදලා තියෙන්නේ 1904දී. නමුත් එය 1948 දී පහළ දාලා තියෙනවා. මෙම මාර්ගයේ සම්පූර්ණයෙන් දිග කිලෝමීටර් 30ක් පමණ වෙනවා. දුම්රිය ස්ථාන පහක් පිහිටලා තියෙනවා. හැමෝම හිතනවා නේද නුවර එළියට දුම්රිය මාර්ගයක් නැත්තේ ඇයි කියලා. නානුවේ හා රාගල අතර මෙම මාර්ගයේ තමයි නුවර එළිය ස්ටේෂන් එක තිබුණේ. නානුවේ සිට රාගලට එද්දී දුම්රිය ස්ථාන පහක් හම්බ වෙනවා. ඒ බ්ලැක්පූල් දුම්රිය ස්ථානයේ, නුවර එළිය දුම්රිය ස්ථානයේ, කන්දිපොළ දුම්රිය ස්ථානයේ, බ්‍රුක්සයිඩ් දුම්රිය ස්ථානයේ සහ රාගල දුම්රිය ස්ථානයේ. අවිස්සාවෙලා යටියන්තට මාර්ගය. කැලණිවැලි දුම්රිය මාර්ගය කියන්නේ යන්න ආස හිතේ දුම්රිය මාර්ගයක්. ඉස්සර කැලණිවැලි දුම්රිය මාර්ගය අවසන් වුණේ යටියන්තටින් උවද දැන් කැලණිවැලි දුම්රිය මාර්ගය අවසන් වෙන්නේ අවිස්සාවෙල දුම්රිය මාර්ගයෙන්. අවිස්සාවෙල යටියන්තට දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 20ක් වෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල හා යටියන්තර කොටස විවෘත කළා තියෙන 1903දී. උනත් 1941දී එම දුම්රිය මාර්ගයේ වසා දමලා තියෙනවා. මෙම දුම්රිය මාර්ගයට අයත් දුම්රිය ස්ථාන හතරක් පසු කරමින් තමයි යටියන්තර දක්වා දුම්රිය ගමන් කළේ. ඒ දුම්රිය ස්ථාන නම් තල්දුව දුම්රිය ස්ථානයේ, දෙහි ඕවට දුම්රිය ස්ථානයේ, කලවනැල්ල දුම්රිය ස්ථානයේ, යටියන්තර දුම්රිය ස්ථානයේ යන දුම්රිය ස්ථානයි. අවිස්සාවෙල් හා ඕපනායක අතර වූ දුම්රිය මාර්ගය. අවිස්සාවෙල හන්දියේ සිට ඕපනායක දක්වා තිබූ දුම්රිය මාර්ගයේ විවෘත කළ තියෙන්නේ 1919දී. නමුත් මෙහි 1976දී වසා දැමුණා. මේ හේතුවෙන් අපිට දුම්රියෙන් රත්නපුරයට යාමට තිබුණු අවස්ථාව අහිමි වුණා. මෙම දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 78ක් පමණ වන අතර එහි ඕපනායක දක්වා දුම්රිය ස්ථාන 10ක් තිබෙනවා. ඒව තමයි ගැටහැත්ත, ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර, කිරිවන්තැටිය, දෑලේ, වටාපොත, කහවත්ත සහ ඕපනායක කියන දුම්රිය ස්ථානයි. ඔබ නොදත් මෙවන් දේ ගැනීමට channel එක subscribe කරන්න.